දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර අද මේ උතුම් ධර්ම දේශනාවේදී අපි මේ භයානක සංසාර ගමනේ මේ සතර අපායගත සත්වයන්ගේ ඒ ඒ අපායවලවල වෙනස්කම් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නපු කාරණා කීපයක් ඇසුරින් මේ සංසාරේ තියෙන භයානකකම ගැන අද අපි සාකච්ඡා කරමු. පින්තුනි සතර අපාය කියලා ගත්තහම නිරය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර අපාය. එතකොට එතන අපායවල් හතරක් සඳහන් වෙනවා. හැබැයි මේ අපායවල් හතරෙන් මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන අපිට අපේ පියවිය හැට දකින්න පුළුවන්කම තියෙන්නේ අපායවල් එකක්. සතර අපායවල් අතර අපිට තිරිසන් ලෝකේ විතරයි පේන්නේ. ඒත් හැම තිරිසන් සතෙක්ම දකින්නත් බෑ. දැන් ඔබ හිතන්න නිරය. නිරය ගැන අපි අහලා තියෙනවා, මෙහෙම එකක් තියෙනවා, බුද්ධ දේශනාවලින් අහලා ඇති, බණ අහලා ඇති. හැබැයි අපේ පියවියෙන් දකින්න පුළුවන් සීමාවක නෙමෙයි පවතින. ඊළඟට ප්‍රේත අපාය. මේ ප්‍රේතයෝ, අමනුෂ්‍යයෝ, යක්ෂයෝ ගැන සමහරු කියනවා මන්නම් දැකලා තියෙනවා. හැබැයි සමහර ප්‍රේතයෝ, සමහර අමනුෂ්‍යයෝ ධර්මයේ සදහන් වෙනවා ඒ අය ගොරෝසු ශරීර මවාගෙන සමහර මහරහතන් වහන්සේලා ඉදිරියේ, භික්ෂුන් වහන්සේලා ඉදිරියේ පෙනීිටපු කතා, සමහර අමනුෂ්‍යයෝ ප්‍රේතයෝ දැකපු විස්තර, පේතවත්ව ලක්කන සංයුක්තේ මේ වගේ බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. හැබැයි සාමාන්‍ය මිනිසයාට පියවියසින් දකින්න පුළුවන් සීමාවක නෙමෙයි ප්‍රේත ලෝකේ ප්‍රේතයන්ගේ ශරීර පවතින. ඒක ඕපපාතිකව පහළ වෙන සියුම් ශරීරයක්. භාවනා කළ දිවස් නුවණක් උපදවාගත් කෙනෙක් දිවසින් දකිනවා මිසක් පියවියෙන් දකින්න පුළුවන් කමක් නැහැ. ඊළඟට සතර අපායට අයිති අසුර අපාය. මේ අසුර අපාය මහා සාගරයේ ඇසුර කරගෙන තමයි අසුර විමාන පවතින්නේ. මහා සාගරයේ තුල අසුර කියලා කියන්නේ අමනුෂ්‍ය කොටසක්. ඔබ මාළු දැකලා ඇති. මුහුදේ ඉන්න තව නොයෙක් විදිහේ එක එක හැඩවලින් යුක්ත අමුතුම විදිහේ සත්වෝ ඉන්නවා. මහා සාගරය කියන්නේ අද්භූත ගුහාවක් කියනවා. නොයෙක් විදිහේ අද්භූත ශරීර ඇති, අමුතුම විදිහේ ශරීර ඇති නොයෙක් විදිහේ සත්තු මහා සාගරේ ජීවත් වෙනවා. හැබැයි ඒ අතර බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි, මේ මහා සාගරය තුල තිමි, තිමංගල, තිමිර පින්නල, නාග, අසුර, ගාන්ධාරව කියන මෙන්න මේ අමනුෂ්‍ය කොටස් මහා සාගරය ඇසුරු කරගෙන ජීවත් වෙනවා. සමහර අමනුෂ්‍යයන්ගේ ශරීර යොදුන් සිය ගණන් විශාලයි කියන. අපිට හිතා ගන්නවත් බෑ. යොදුනක් යන්නේ සැතපුම් 16ක්. එතකොට ඔබ හිතන්න යොදුන් 100ක් විශාලයි සමහර අමනුෂ්‍යයන්ගේ ශරීර. සමහර අමනුෂ්‍යයන්ගේ ශරීර යොදුන් 200 300 විශාලයි කියලා පහාරාද සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්නන. එතකොට අපිට පේනවා මේ සියුම් ශරීර ඇති අමනුෂ්‍යෝ වගේ මහා සාගරය එහා මෙහා යන සත්තු කොටස් ඉන්නවා. පියවියෙන් දකින්න බැරි මහා සාගරය ඇසුරු කරගෙන මුහුදි ජීවත් වෙන අමනුෂ්‍ය කොටස් ඉන්නවා. එතකොට අන්නේ අමනුෂ්‍යයන් අතර දුක් විඳින අමනුෂ්‍ය කොටසක් හැටියට මේ අසුර කියන අපායගත සත්වයන් ධර්මයේ සඳහන් වෙනවා, අසුර අපාය. එතකොට මේ සතර අපායේ නිරය, ප්‍රේත අපාය, අසුර අපාය අපේ පියවියෙන් දකින සීමාවල ඉක්මවා ගිය තැන. හැබැයි ඔබට පියවියෙන් දකින්න පුළුවන් අපායක් තමයි තිරිසන් අපාය. මේ තිරිසන් අපාය තිරිසන් සත්වයන්ගේ වර්ගීකරණයක්. සාමාන්‍යයෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් හැටියට කරණීය මෙත්ත සූත්‍ර මේ විදිහට පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ මේ සත්වයන් විස්තර කරනවා. සමහර සත්තු ඉන්නවා තිරිසන්ගත සත්තු, දීගාව දීර්ඝ ශරීර ඇති සත්තු ඉන්නවා, මහන්තාව මහත් ශරීර ඇති සත්තු ඉන්නවා, මජ්ජිමාව මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු ඉන්නවා, ප්‍රස්ස ඉතා කුඩා සත්තු ඉන්නවා, අනුක තූලාවා, අනුක කියන්නේ ඇහැට නොපෙනෙන සත්වයෝ ඉන්නවා, තූලාවා කියන්නේ වටකුරු හැඩින් යුත් සත්තු ඉන්නවා, දිත්තාවායේ වද්දිත්තා මේ දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදකපු සත්තු ඉන්නවා. තිරිසන් සත්තු ගැන මේ කියන්නේ. එතකොට අපිට පේනවා එහෙමනම් තිරිසන් ලෝකේ පවා අපි ජීවිතේට නොදකපු සත්තු ඉන්නවා. දැන් අනුක කියတဲ့ අපේ පියවිය හැට නොපෙනෙන තිරිසන් සත්තු අමනුෂ්‍යෝ නෙමෙයි එතන. දැන් ඔබ හිතන්න සමහරු අන්වීක්ෂයෙන් බල්ලා කියනවා මෙන්න මෙහෙම සුද්ධ ජීවීන් කියලා කොටසක් ඉන්නවා. එතකොට මේ වගේ පුංචි සත්තු ඉන්නවා. පියවියෙන් දකින්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ දා දිවසින් බුදුවැසින් දැක්කා තිරිසංගත සත්‍යයන් අතර ඉන්නවා කියනවා ඇහැට නොපෙනෙන තරම් සියුම් තිරිසන් සතුන්. එතකොට මෙන්න මේ සියලු සත්ව වර්ග ගත්තොත්
බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහ පොළොවේ පස්සලට වඩා විශාලයි කියන. දැන් ඔබ හිතන්න දැන් සතර අපායෙන් ඔබ දකින්නේ තිරිසන් අපායේ විතරනම් අපි නිරය පේන්නේ නැති නිසා පැත්තකින් තියමු. ප්‍රේත අපායේ ප්‍රේතයන් ගැනත් අපි දැක්කේ නැහැ, දන්නේ නැහැ කියලා අපි ඒකත් හිතෙන් අයින් කරමු. අසුර අපායේ ඒකත් දන්නේ නැහැ කියලා අයින් කරමු. එතකොට සතර අපායෙන් පේන්නේ යන්තම් හරි පියවි ඇහෙන් ඔබ දකින්නේ තිරිසන් අපාය. එතකොට හතරෙන් එකයි පේන්නේ. ඒ පේන තිරිසන් අපායේ ඉන්න සත්තු ටිකවත් ඔබ හිතන්න ඔබේ ඉඩමේ අඩු ගානේ පර්චස් එකක වර්ග අඩියක ඉන්න සත්තු ටික ඔබට ගණන් කරගන්න පුළුවන්ද කියලා. කෝබි ගුලක් ගත්තත් කෝටි ප්‍රකෝටි ගාන, වියෝ ගුලක් ගත්තත් කෝටි ගාන, මෙපමණයි කියලා ඉලක්කමකින් ගණන් කරලා බිංදු ගානකින් කියන්න බැරි තරම් සත්‍යයන් අපි ජීවත් වෙන මහ පොළොවේ පුංචි ප්‍රමාණයක් ඇසුරු කරගෙන ජීවත් වෙන. එතකොට හිතන්න මේ මහ පොළොවේ මේ විශ්වය තුල ඉන්න සත්‍යයන් ප්‍රමාණය මෙතකයි කියලා සීමා කරන්න බෑ. ඒ අතර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ අපායගත සතර අපායගත සත්‍යයන් අනුව ගනිද්දී මනුස්ස ජීවිත ලබන්නේ නියසිලට ගත්ත පස් වගේ ඉතාම සුළු පිරිසයි කියලා. දැන් ඔබ හිතන්න මනුස්ස ලෝකේ ඉන්න පිරිස අපිට බිංදු ගානකින් හරි ගණන් කරන්න පුළුවන්. අපි කියනවා කෝටි 700ක්, අපි නිකන් තවත් වැඩි කරලා හිතමු කෝටි 800ක් කියලා. එතකොට මේ ප්‍රමාණි කෝටි ගානෙන් හරි අපිට කියා ගන්න පුළුවන් ඉලක්කමකින්. හැබැයි එක පර්චස් එකක ඉන්න සත්තු ටික අපිට ඉලක්කමකින් කියා ගන්න බැරි තරම් විශාලයි. පොළව හාරන්න හාරන්න කොච්චරනම් පොළවේ සත්තු ඉන්නවද? ඒ නිසා මේ සත්ත්ව විශේ අචින්ත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන. හැබැයි මේ සතර අපාය ගැන, මේ සත්ත්ව ලෝකයන් ගැන ඔබට යම් කිසි දැනුමක් හරි තියෙනවා නම් ධර්මාවබෝධයට මේක උපකාර වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් ඌව දැනගෙන අපිට වැඩක් තියෙනවද කියලා. ඇත්තටම අපායේ බය දකින්න කෙනා තමයි ධර්මාවබෝධයට වීරිය වඩන. බුදුරජාණන් වහන්සේ පෙන්නන මහණෙනි හැම වෙලාවෙම හිතන්න කියනවා මේ භයානක සංසාර ගමනේ කොයි මොහොතේම ආව සතර අපායකට වැටෙයිද දන්නේ මිය පරලොව ගිහිල්ලා. කෙලෙස් සහිතව ජීවත් වෙන කෙනාට සතර අපාය මහ ගෙදර වගේ කියන. දැන් මේ කියපු අපායවල වලට වැටෙන්න තියෙන ඉඩකඩ ජීවිතේ සෝතාපන්නවත් වෙලා නැත්නම් සුවාන් වෙනවත් සමගම යා මේ සතර අපායෙම සදාටම නිදහස් වෙන කෙනෙක් සුවාන් වෙන කෙනා. හැබැයි පෘථජ්ජන මට්ටමින් ජීවත් වෙන කෙනාගේ ජීවිතේ වැඩිපුරම බර වෙලා තියෙන්නේ, නැඹුරු වෙලා තියෙන්නේ සතර අපාය පැත්තට. එයාගේ ජීවිතේ බර අපායට. ඒ නිසා මෙන්න මේ සතර අපායෙන් මිදෙන්නයි මහන්සි ගන්නට ඕන. සතර අපායෙන් මිදෙන්නයි වීරිය වඩන්නට ඕන. පිංගතුනි, අද අපි විමසලා බලමු මේ ප්‍රේත කොට්ටාස ගණනාවක් ගැන ධර්මයේ සඳහන් වෙන. දැන් අපි ප්‍රේත කියපුවාම අපි හිතන්නේ මේ ඔක්කොම එකම කොට්ටාසයක්, ප්‍රේත අපාය. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තම තමන් රැස් කරගත්ත පින් පවවන ඒ ඒ ප්‍රේතයන්ගෙත් සැප දුක්වල වෙනස්කම් තියෙනවා. අපි මේ ධර්මයේ සඳහන් වෙන ප්‍රේත වර්ග කීපයක්, ඒ ඒ අයගේ කතාවන් කීපයක් ගැන කතා කරමු. එතකොට ඔබට මේ භයානක සංසාර ගමනේ අපි කරන පින් පවවනු ඒ ඒ ලෝකවල උපදින ආකාරයත්, කර්මී ස්වභාවයත් ඔබට යම් මට්ටමකින් හරි තේරුම් ගන්න පුළුවන්. දවසක් මුගලන් මහරහතන් වහන්සේ මහා වනාන්තරයක් මැදින් වඩිනකොට උන්වහන්සේ දකිනවා අමුතුම විදිහේ ප්‍රේතෙක්. මේ වගේ ප්‍රේතයන්ට ධර්මයේ කියන්නේ විමාන ප්‍රේතයන් කියලා. සැප දුක් දෙකම විඳිනවා මාරුවෙන් මාරුවට. විමානික ප්‍රේතයන් හැටියට තමයි මෙවැනි ප්‍රේතයන් ධර්මයේ හඳුන්වන්නේ. මුළු ශරීරේම දුර්ගන්ධය හමන, මස් කඩා හැලෙන විරූපී ශරීරයක් මේ ප්‍රේතයාට දවල්ට පහළ වෙනවා. කර්මාන් රූපිය මැවෙන ගිජුලිහිනියන් නොඑක් සත්වයන් පන්න පන්න මේ ප්‍රේතයාගේ ශරීරේ මස් කඩාගෙන කන කොටනවා. ඊළඟට මස් කඩා ගන්නවා, පන්න පන්න පෙරලගෙන හපාගෙන මුළු ශරීරෙම කන සත්වයන් පහළ වෙලා පස්සෙන් පන්න පන්න ශරීරේ කා දමනවා. මේ ප්‍රේතයා වනාන්තරී හැම පැත්තෙම කෑග ගහ විලාප දිදී දුවනවා. මේක තමයි දවල් කාලේ ගත කරන ජීවිතේ. හැබැයි රාත්‍රී කාලේ එනකොට දිවි කෙනෙක් වගේ මේ වනාන්තරී දිව්‍ය විමානයක් වගේ ලස්සන විමානයක් මේ අමනුෂ්‍යය වෙනුවෙන් පහළ වෙනවා රාත්‍රියට. ඔහුට හිතන හිතන විදිහට ආහාර පාන වස්ත්‍ර සැප සම්පත් ඒ විමානි තමන්ට පහළ වෙනවා මහ වනාන්තරයේ තුල. මේ ප්‍රේතයා දිවි කෙනෙක් දිව්‍ය සැප විඳින්නේ යම්සේද ඒ විදිහට මේ විමානයේ තුල සැප සම්පත් විඳින්මින් රාත්‍රී කාලෙට ජීවත් වෙනවා. එතකොට රාත්‍රී කාලෙට දිවි කෙනෙක් වගේ සැප විඳිනවා, දවල් කාලෙට අරුණෝදේ වැටෙනකොටම ඉර උදා වෙනකොටම අර විමාන අතුරු දහන් වෙනවා, සැප සම්පත් අතුරු දහන් වෙලා ඇඟේ මස් කඩා හැලෙන විරූපී ප්‍රේතෙක් හැටියට දහවල් දුක් විඳිනවා, රාත්‍රී සැප විඳිනවා. එතකොට මෙන්න මේ විමානික කියන මේ විමාන ප්‍රේතයා සැප දුක්
විපාක මාරුවේ මාරුවට ලැබෙන මේ ප්‍රේතයව මුගලන් මහරහතන් වහන්සේ දැකලා අහනවා ප්‍රේතය නුඹ මේ වගේ උපතක් ලැබුවේ මොන වගේ අකුසලයක් කරලාද නුඹ රාත්‍රී කාලෙට සැප විඳිනවා දෙවි කෙනෙක් වගේ දවල් කාලෙට අන්ත දුකක් විඳිනවා නුඹේ ශරීරෙ මස් කඩාගෙන කන සත්‍යම් පන්න පන්න ශරීරෙ මස් කඩාගෙන කන ඇයි නුඹ මේ වගේ උපතක් ලැබුවේ එතකොට මේ ප්‍රේතයක් එනවා අනේ ස්වාමීනි මං පෙර මනුස්ස ලෝකේ හිටපු කෙනෙක් ඒ කාලේ මං දවල් රෑ දෙකේම දඩේ මේ ගිහිල්ලා සත්තු මරමින් ජීවත් වෙච්ච ජීවිතයක් ගත කරේ කියනවා දවල්ටත් කරන්නේ සත්තු මරනවා දඩේම යනවා රාත්‍රී කාලටත් කරන්නේ මදු වටවනවා රෑ තිස්සේ දඩේම යන එක තමයි දවල් රෑ දෙකේම ජීවිතේ ඔහොම ඉන්නකොට ඒ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා තෙරුවන් සරණ ගිය උපාසක කෙනෙක් මගේ මිත්‍රයෙක් හිටියා කියනවා මේ මිත්‍රය ඇවිල්ලා කියනවා යහළුව ඔය දඩයන් කරන එක නවත්තන්න ප්‍රාණඝාතය කියන්නේ අකුසලයක් ඔබ සීල් රකින්න ඔබ පින් කරන්න කියනවා එතකොට කිව්වා කියනවා ඉතින් ඕවා කොහොමද රකින්නේ මං ජීවත් වෙන්නේ මේකෙන්නේ ඔයා නම් කියයි කී කී අර පව් කම්ම කර කර හිටියා ඔහොම ඉන්නකොට මේ මිත්‍රයා දවසක් ඇවිල්ලා පොරොන්දුවක් ගත්තා කියනවා අඩු ගානේ සම්පූර්ණයෙන් සිල් රකින්න බැරි නම් පටන් ගැනීමක් හැටියට හරි ඔබ එක වරුවක් හරි සිල් රකින්න අඩු ගානේ දවල් තිස්සේ රාත්‍රී කාලේ දෙකේම මේ දඩයන් කර කර පව්කම් කරන එකේ දැනට මුලින් රාත්‍රියට හරි සිල් රකින්න කාලයක් යනකොට ඔබට ওই වැරදි හදාගන්න පුළුවන් කියලා රැයට සීල් ගන්න පුරුදු කරගත්තා කියලා. ඒ අනුව මේකේ නා මොකද කරන්නේ දැන් දවල් කාලෙම දඩේම යනවා. අර අවි ආයුධ ටිකක් අරගෙන ගිහිලා සත්තු මරා ගන්නවා, මදු වටවනවා, දඩයන් කරමේ ජීවත් වෙනවා දවල්ට. හවස වෙනකොට ගෙදර එනවා. ඇවිල්ලා ආයුධ ටික ඔක්කොම පැත්තක තියලා හවසට සීල් ගන්නවා. සීල් අරගෙන රාත්‍රී කාලේ කිසිම හේතුවක් නිසා දඩේම යන්නේ නැහැ කියන්නේ. රාත්‍රියට නිවසට වෙලා හොඳට බුදුන් වඳිනවා ගුණ ධර්ම පුරනවා සීල් සමාදන් වෙනවා දැන් රාත්‍රියට මෙහෙම ජීවිතයක් ගත කරා එතකොට අර කල්යාණ මිත්‍රයා තමන්ගේ හිතවතා මිත්‍රයාගේ පෙළඹවීම මතයි කියනවා එදා මං රාත්‍රී කාලේ සීල් රැක්කා හැබැයි දවල් කාලේ මං පුරුදු විදිහටම දඩේම යමින් ජීවත් වුණා ඔහොම ඉඳලා මට මරණයට පත් වෙන්න වුණා කියන ඔන්න ඔය ගත කරපු ජීවිතේ නිසා තමයි රාත්‍රී කාලේ සීල් රැක්කා ඒකේ විපාකයෙන් රැට දෙවි කෙනෙක් වගේ අද සැප සම්පත් ලබලා අර මහ වනාන්තරයේ දිව්‍ය විමානයක් වගේ විමාන පහළ වෙනවා බොහෝ සැප සම්පත් ඇතුව රාත්‍රී කාලේ මහ වනාන්තරයේ ජීවත් වෙනවා හිතන හිතන සැප සම්පත් ආහාර පාන වස්ත්‍ර පහළ වෙනවා හැබැයි දවල් කාලේ පුරාම දඩේම යමින් සත්තු මරා ගනිමින් සතුන්ට වද හිංසා දෙමින් ජීවත් වුණා දැන් දහවල් කාලේ මොකද වෙන්නේ අර කර්මාන් රූපීව මැවෙන සත්වයන් තමන්ගේ පසුපස පන්න පන්න තමන්ගේ මස් කඩාගෙන කන විරූපී ප්‍රේතෙක් හැටියට සතුන්ගෙන් බැටකමින් සතුන්ගෙන් පහරකමින් මහ වනාන්තරයේ විලාප නග නගා දුව දුවා හැංගි හැංගි ජීවත් වෙන අමනුස්සෙක් හැටියට දුක් විපාක විඳිනවා දහවල් කාලේ ඔන්නෝකයි කියන මං කරපු පින්පව් වනෝ මට මේ ලැබිලා තියෙන උපත එතකොට හිතන්න තමන්ම කරගත්ත පින්පව්වල විපාක තමන්ට පරලවදී ඒ විදිහට තමන් කරා කැරකිලා එනවා. ඒ නිසා පින්තුනි මේ හැම දෙයක් තුලින්ම මේ පේතවත්ව ඊළඟට සතර ආපායගත කාරණා අමනුෂ්‍යයන්ගේ ජීවිත, ප්‍රේතයන්ගේ ජීවිත මේ දේශනා කියවනකොට කෙනෙකුට ඇතිවෙන්න ඕනේ අපාය බය, අකුසල් වලට බය, මේ සංසාරගත ස්වභාවයේ භයානකකම් පිළිබඳ බියක් උපදින්නට ඕන. අන්න එහෙම බියක් උපදින කෙනා තමයි අප්‍රමාදීව පින් කරගන්න කුසල් වඩා ගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්නේ. ධර්මයේ සඳහන් වෙනවා ප්‍රේත කොටස් ගණනාවක් පිළිබඳ. බොහෝ වෙලාවට හැම ප්‍රේතයෙකුටම පින් ගන්න පුළුවන් කියලා සමහරව හිතාගෙන ඉන්න පුළුවන්. ඒ නිසා අපි මිය පරලොව ගිය ඥාතීන් සිහිපත් කරලා අපි පින් දෙනවා. ඒක යුතුයකම. දැන් අපි දැනගෙනම පින් ගන්නවද නැද්ද පින් ගනීද කොතනද ඉන්නේ හරියටම මේ දැනගෙන පින් දෙනව නෙමෙයි සමහර ලාවට හොඳට පින් කරපු කෙනෙක් මිය පරලව ගිහිලා එයා දිව්‍ය ලෝකේ ඉන්න පුළුවන් එයායි මේ මනුස්ස ලෝකේ දිහා මේ පින් අවශ්‍ය නැහැ හොඳට පින් කරපු කෙනෙක් වෙන්න පුළුවන් හැබැයි අපේ යුතුයකම අපි දන්නේ ඒ නිසා කෙනෙක් මිය පරලව ගියාට පස්සේ හත් දවසින් වේවා තුන් මාසෙන් වේවා අවුරුද්දෙන් වේවා අපි අපේ සම්ප්‍රදායට අනුව මේ කරන පින්කම් පවා එව යුතුයකම් හැටියට මිය පරලව ගිය ඥාතීන් වෙනුවෙන් කළ යුතුයි. සිඟාලෝවාද සූත්‍ර බුදුරජාණන් වහන්සේ දරුවන්ගේ යුතුයකමක් හැටියට පෙන්නනවා තමන්ගේ දෙමව්පිය මිය පරලව ගියාට පස්සේ ඒ අය සිහි කර කර පින්කම් කිරීම, ඒ අයට පින් අනුමෝදන් කිරීම දරුවන්ගේ යුතුයකමක් කියනවා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට ඒ ජානුසෝනි කියලා බමුණේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ
මිය පරලොව ගිය ඥාතීන්ට අපි පින් දෙනවා. ඒ අයිට මේ පින් ලැබෙනවද කියලා අහුව. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණේ සුදුසු තැනදී ලැබෙනවා. නුසුදුසු තැනදී නම් ලැබෙන්නේ නැtei කියෝ. මේ බමුණට මේක තේරුම් ගන්න බෑ. බමුණ අහනවා ස්වාමීනි පින් ලැබෙන සුදුසු තැන මොකද්ද? පින් නොලැබෙන නුසුදුසු තැන මොකද්ද කියලා අහුව. එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා මේ පින් ලැබෙන සුදුසු තැන නුසුදුසු තැන තමයි පින් නොලැබෙන තැන් තමයි කියලා දැන් නිරේ ඉපදිලායි. කෙනෙක් අකුසල් කරලා මරණින් මත්තේ කෙලින්ම වැටෙනවා මහා අපායකට. එක්ක මහා නිරේ වෙන්න පුළුවන්, ලෝකුම නිරේ වෙන්න පුළුවන්, අසිපත් නිරේ, උණුවලු නිරේ මේ වගේ නොයේක් අපායවල් ගැන දේශනා ගණනාවක සඳහන් වෙනවා. ඒ අතර දේවදූත සූත්‍රයේ, බාලපඬිත සූත්‍රයේ වගේ දේශනාවල මේ අපායේ වැටුණාට පස්සේ අපායෙන් අපායට විඳින දුක ගැන විස්තර සඳහන් වෙනවා. දැන් මේ වගේ කෙනෙක් නිරේකට අපායකට වැටුණොත් එයාට මෙහි පින් දුන්නා කියලා ඒ පින් අරගෙන සුවපත් වෙන්න පුළුවන්කමක් නැහැ. ඊළඟට යම් කිසි කෙනෙක් මිය පරලොව ගිහිල්ලා තිරිසන් ලෝකෙ වැටෙනවා. එයාට පින් දුන්නා කියලා එයාට පින් අරගෙන සුවපත් වෙන්න පුළුවන්කමකුත් නැහැ. එයා දන්නෙත් නැහැ. ඊළඟට අසුරාපායේ කෙනෙක් දුක් විඳිනවා. එයාට පින් අරගෙන සුවපත් වෙන්න පුළුවන්කමකුත් නැහැ කිත්. ඔය වගේ පින් ගන්න බැරි අවස්ථා ගණනාවක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දැන් ප්‍රේත කොටස් ගැන. දැන් බොහෝ අය හිතාගෙන ඉන්නේ මේ ප්‍රේත ලෝකෙ ඉපදුනා නම් හැමෝම පින් ගන්නවා කියලා. පින්තුනි පින් අනුමෝදන් වෙන ප්‍රේත කොටසක් ඉන්නවා. ඒ තමයි අපි හඳුන්වන පරදත්තූප කියන ප්‍රේත කොටස. ඒ ප්‍රේතයන් හැම වෙලාවෙම ඔවුන් බලාගෙන ඉන්නේ අනේ අපේ ඥාතීන් අපිට පින් දෙයි. අනේ අපේ ඥාතීන් අපිව සිහිපත් කළ මොනවා හරි පිනක් කළ අපිට අනුමෝදන් කරයි. අනේ මං වෙනුවෙන් පින් කළ මට අනුමෝදන් කරයි කියලා කෙනෙක් පින්කම් කරලා Taman සිහි කර කර පින් දෙනකම් බලාගෙන පින් ගන්න බලාගෙන ඉන්න ප්‍රේත කොටසක් ඉන්නවා. ඒ ප්‍රේතයන් තමයි ඔය පරදත්තූප ප්‍රේතයන් කියලා කියන්නේ. අන්නේ ප්‍රේතයන් වෙනුවෙන් යම් කිසි මිය පරලව ගිය ඔබේ ඥාතියෙක් කවුරු හරි ඒ ප්‍රේත කොටසක ඉන්නවනම් කවුරු හරි දානයක් දීලා පින්කමක් කරලා අනේ අපේ මිය පරලව ගිය අසවල් ඥාතියා මේ පින් අනුමෝදන් වෙලා සුවපත් වේවා කියලා පින් දෙනකොට අන්නේ පින් අරගෙන සුවපත් වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ප්‍රේත අපායේ බොහෝ ප්‍රේතයන් ඉන්නවා පින් ගන්න බැරි අය. ධර්මයේ සඳහන් වෙනවා ඉවැනි ප්‍රේත කොටස් ගණනාවක් පිළිබඳ. ඒ අතර වත්තාස කියලා ප්‍රේත කොටසක් සඳහන් වෙනවා. ඒ අය සෙම් සොටු විතරයි කිනු ආහාරයට ගන්න. ඔය ගලන සෙම සොටු මෙන්න මේවා ආහාර කර ආහාර කීවට දැන් මේ මිනිස්සු කනව බොනවා වගේ කන බොනවා නෙමෙයි. ඒ අය ආග්‍රහණය කරනවා. එක උරා බොන ආග්‍රහණය කිරීමක් කරන්න. දැන් ඔබට හිතෙන බල මේ මොනවද මේ කියලා. හැබැයි ඌරට අසූචි. අන්න ඒක ඔබ ඇස් දෙකෙන් දකින නිසා ඔබ පිළිගන්නවා. ඌරෝ අසූචි කනවා. ඔබට ඒක අපිරියා වුණාට ඔබ පිළිකුල් කරාට ඔහුට ඒක සුදා භෝජනේ වගේ ඌරට ඒක තරම් රසවත් දෙයක් නැහැ. ඒ වගේ යම් යම් කර්ම විපාක මත අකුසල් මත එක එක සත්ත්ව කොටස් වලට ඒක තමයි ඔවුන්ට ආහාරය හැටියට පවතින. ඔවුන්ට වෙන කිසිම දෙයකින් කුසගින්න නිවා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සෙම් සොටු පමණක් ආහාර කරගනිමින් කුසගින්න නිවා ගන්න ප්‍රේත කොටස් ඉන්නවා. එතකොට එවැනි ප්‍රේත කොටසකට ඒ වත්තාස කියන ප්‍රේත කොටස පින් දුන්නා කියලා අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැහැ කියන. දැන් ආයදාය පින් දෙනවා අනේ අපේ ඥාතිය මේ පින් අරගෙන සූප ඔහුට ආහාර පාන පහළ වුණා කියලා. පහළ වෙන්නේත් නැහැ ඔහුට ඒ පින් ගන්නත් බැ. ඔහුගේ කර්ම විපාකයෙන් ඔහුට ලැබිලා තියෙන්නේ කුසගින්න නිවා ගන්න එකම දෙයයි සෙම් සොටු පමණයි ආහාර කරගෙන යන්තම් හරි කුසගින්න නිවා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම කුණුපාස කියලා ප්‍රේත කොටසක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. මේ කුණුපාස කියන ප්‍රේතයන් මිනිස්සුන්ගේ සත්තුන්ගේ මලකුණු තමයි කියනවා ආහාර හැටියට ගන්න. දැන් මිනිස්සු මැරුණාට පස්සේ මිනිස්සුන්ගේ ශරීර වලින් ගලාගෙන යන ඕජාව ආග්‍රහණය කරනවා. ඒ ආග්‍රහණය කිරීමෙන් ඔවුන්ගේ කුසගින්න නිවෙනවා කියනවා. මොකද අපිට වගේ මේ කබලින් කාර දැන් මිනිස්සෙකුට සමහර තිරිසන් සත්තුන්ට තියෙන ගොරෝසු ශරීර. ඒ නිසා හපල කන්න පුළුවන්. අපිට පේන මේ ගොරෝසු ආහාරයට ධර්මීය කියන්නේ කබලින් කාර ආහාර. මෙන්න මේ කබලින් කාර ආහාරේ ගොරෝසු ආහාරෙන් තමයි අපේ කුසගින්න නිවෙන්නේ. හැබැයි සියුම් ශරීරයක් තියෙන ඒ ප්‍රේතයන්ගේ ශරීර මෙවැනි දේවල් ආග්‍රහණය කිරීමෙන් ඔවුන්ගේ කුසගින්න නිවා ගන්න. ඒ නිසා ධර්මයේ සඳහන් වෙනවා මලකුණු වලින් ගලන ඕජාව ඔවුන් ආග්‍රහණය කරන උරා බොනවා කියනවා. මිනි පිච්චෙනකොට උතුරලා යන උරුණු තෙල් ඒ දුර්ගන්ධය ඔවුන් ආග්‍රහණය කරනවා. පුලුටු ගඳ මේවා ආග්‍රහණය කරනවා. ඒවෙන් කුසගින්න නිවා ගන්නවා කියනවා. දැන් ඔබ හිතන්න මිනිස්සුණා
කන්න බොන්නම දෙයක් නැත්නම් ඔබට යමක්කමක් තියෙනකොට ඔබට හිතන්නේ අපි නම් එහෙම මැරුණත් කන්නේ කියලා ඔබට හිතෙන්න පුළුවන්. හැබැයි ඔබ බලන්න මේ රටේ ඉතිහාසෙ දිහා. ওই බැමිනි තියා සාය වගේ සාගත නියඟ ඇති වෙච්ච කාලවල මිනිමස් කන මිනිස්සු හිටියා. මිනිස්සු මරාගෙන මිනිමස් කාපු කාල ගැන ඔබ අහලා ඇත. සමහර රටවල් වල කන්න නැති වෙනකොට මැරිච්ච මිනිස්සුන් ආහාර කරගත් මිනිමස් කාපු මිනිස්සු ගැන අහලා ඇති අතීතේ. ඊළඟට ඔය නොයේ කඳවුරවල මිනිස්සු කන්න නොදී මැරෙනකන් දාලා තියෙනකොට සමහරු තමන්ගේ අසූචි ටික අකමැත්තෙන් උනත් ආහාර කරගත්. එතකොට අපිට පේනවා මිනිස්සු කන්න නැති වෙනකොට නොකන දේවල් කනවා. ඔබ දැකලා ඇති සමහර මිනිස්සු අසරණ මිනිස්සු කන්න නැති වෙනකොට කුසගින්න නිසා කුණු බාක්කිවල තියෙන ඒවා ඇදලා කනවා. යමක්කමක් තියෙන මිනිහෙක් පාරේ යනකොට ඒ දිහා බලලා හප්පෝ කියලා අහක බලා ගන්නවා සමහරු. හැබැයි කුසගින්න දැනෙන මිනිස්සයට කුසගින්න නිවා ගන්න වෙන දෙයක් නැහැ. එක්ක කුණු කාණුවක තියෙන දෙයක්, කවුරු හරි විසි කරපු දෙයක්, පිලුණු වෙච්ච දෙයක්, කුණු වෙච්ච දෙයක්. ඒක හරි බත් ඇටේ ඇටේ අහුල අහුල හරි කන මිනිස්සු ඉන්නවා කුසගින්න නිසා. එතකොට ඒ වගේ යම් යම් ප්‍රේත කොටස් ඉන්නවා. මේ ප්‍රේතයන්ට කුසගින්න දරුණුව දැනෙනවා. පින් අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ කුසගින්න නිවා ගන්න තියෙන එකම දෙයයි අර මලකුණු වල ඕජාව, ඊළඟට ඒවැ දුර්ගන්ධය ආග්‍රහණී කිරීම පමණයි කියන. පින්තුනි, සාරිපුත්ත හාමුදුරුවන්ගේ ආත්ම පහකට පෙර අම්මා ගැන පේතවත්වේ කතාවක් තියෙනවා. මේ දේශනාවේ නම සාරිපුත්ත මාතා පේතවත්තු. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාත යනකොට ඇට සැකිල්ලක් වගේ ප්‍රේතියක් පෙනී හිටියා. මුළු ශරීරෙම ඇට සැකිල්ලක් වගේ. මස් කෑලි තැන් තැන් වලින් ඇඟේ ඇට සැකිල්ල එල්ලිලා විශාල දුර්ගන්ධයක්. ඊළඟට වස්ත්‍රයක් නැහැ. විරූපී ප්‍රේතියක් ඇට සැකිල්ලක් වගේ උන්ඩි වෙලා උන්වහන්සේ පිණ්ඩපාත යන පාරේ පෙනී හිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දිහා බැලුවා. මහා දුකක් විඳින ප්‍රේතියක්. උන්වහන්සේ බලලා කල්පනා කරා මෙහෙමත් අකුසල විපාක ගෙවන අමනුෂ්‍ය ලෝකේ ඉන්නවනේ කියලා. උන්වහන්සේ දිහා බලලා තමන්ගේ පාඩුවේ පිණ්ඩපාතේ වඩිනවා. එහෙම වඩිනකොට මේ ප්‍රේතිය යන්න ඇරලා කියනවා, "අනේ ස්වාමීනි, අහක බලන් යන්න එපා" කීවා. මම ඔබ වහන්සේගේ ආත්ම පහකට පෙර අම්මයි කීවා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නතර වෙලා බැලුවා, මේ ප්‍රේතිය කියන්නේ ඇත්තක්ද? මේ කියන කතාවේ සත්‍යයක් තියෙනවද කියලා අදිෂ්ඨාන කළා නුවණින් බලනකොට ඇත්ත. ඒ සාරිපුත්ත හාමුදුරුවන්ගේ ආත්ම පහකට පෙර අම්මා වෙච්ච කෙනා. ඒ ජීවිතේ රැස් කරගත් අකුසලයක් නිසා මරණින් මත්තේ ප්‍රේත අපායට වැටිලා ප්‍රේතිය. අවුරුදු දසදහස් ගාන සමහරට ඒ වෙනකොට අවුරුදු ලක්ෂ ගාණක් වෙන්න පුළුවන්. තාම ප්‍රේත ලෝකේ ප්‍රේතියක් හැටියට දුක් විඳිනවා. එතකොට ආත්ම පහකට පෙර ඒ අම්මගේ පුතා වෙච්ච කෙනා එතනින් පස්සේ තවත් ආත්ම පහක් ඉපදී ඉපදී ඇවිල්ලා එදා රූපසාරී බැමිණියගේ දරුවෙක් හැටියට ඉපදිලා උපතිස්ස නමින් බණ අහලා පැවිදි වෙලා මේ බුද්ධ ශාසනේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍ර ධර්ම සේනාධිපති අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් උන්වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් මිදිලා නිකෙලෙස් හද මඩලක් ඇතුව වඩිනවා. හැබැයි ආත්ම පහකට පෙර අම්මා වෙච්ච කෙනා තාම ප්‍රේත ලෝකේ ප්‍රේතිය. සිම්සොටු ලේව කකා දුක් විඳිනවා. ඒ වෙලාවේ සාරිපුත් අහඳුර අහන ප්‍රේතිය, "නුඹ මගේ මොනවද බලාපොරොත්තු වෙන්නේ?" එතකොට මේ ප්‍රේතිය කියනවා, "අනේ ස්වාමීනි, කුසගින්නේ මුළු ශරීරෙම දනවා. සා පිපාසාවේ මුළු ඇඟම දනවා. ඔබ වහන්සේ මට පින් ටිකක් අනුමෝදන් කරන්න" කියෝ. එතකොට සාරිපුත්ත හාමුදුර අහනවා, "ප්‍රේතිය, නුඹ මෙච්චර කාලයක් කුසගින්න නිවාගත්තේ කොහොමද කියලා." අන්නේ පේතවත්වේ සඳහන් වෙනවා. ඔබ බලන්න පේතවත්වේ තියෙනවා සාරිපුත්ත මාතා පේතවත්තු. මේ ප්‍රේතිය සඳහන් කරනවා, "ස්වාමීනි, මගේ කුසගින්න නිවාගත්තේ මිනි පිච්චෙනකොට උතුරලා යන උරුණු තෙල් මං ආග්‍රහණය කරනවා. මල මිනිවල ඕජාව ආග්‍රහණය කරනවා. දරුව ලැබෙනකොට ගලන ගැප් මල ඒව ආග්‍රහණය කරන උරා බොනවා" කියනවා. ඊළඟට පිරිමින්ගේ කාන්තාවගේ ශරීර වලින් ගලන නොයේක් අසූචි වර්ග ආග්‍රහණය කරනවා. "මෙන්න මේ පිලුණු වෙච්ච කුණු වෙච්ච දේවල් වලින් මගේ කුසගින්න ටිකක් හරි නිවෙනවා" කියනවා. ඒවා තමයි කියනවා අපි ආහාර හැටියට හොයාගෙන යන්නේ. "අනේ ස්වාමීනි, මට පින් ටිකක් දෙන්න කෙනෙක් නැහැ" කියනවා. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා තමන්ට ලැබිච්ච පිණ්ඩපාත දාන ටික ආරාමයට අරගෙන ගිහිල්ලා ස්වාමින් වහන්සේලාට කතා කරලා කියනවා, "ආයුෂ්මතුනි, පාත්‍ර අරගෙන දානශාලාවට වඩින්න. අද මං ඔබ වහන්සේලාට දානයක් පූජා කරනවා" කියලා තමන්ට පිණ්ඩපාතේ ලැබිච්ච දාන ටික අනෙක් ස්වාමින් වහන්සේලාගේ පාත්‍රවලට බෙදලා පූජා කරා. එහෙම පූජා කළ සාරිපුත්ත හාමුදුරුවම පින් දුන්නා, "අද මං පිණ්ඩපාතේ කරගෙන මගේ පාත්‍රයට ලැබිච්ච දානේ ටික මේ සංඝයාට දන් දීමෙන් ලැබෙන පිණින්
මීට ආත්ම පහකට පෙර මගේ අම්මා වෙලාද ප්‍රේත ලෝකේ දුක් විඳින මේ ප්‍රේතිය මේ පින්ම අනුමෝදන් වෙලා සුවපත් වේවා සැපවත් වේවා කියලා සාරිපුත්තයන් වහන්සේ පින් දුන්නා. ඒ පින් අනුමෝදන් වෙලා මේ ප්‍රේතිය සුවපත් වුණා කියලා පේතවත්වේ සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා මේ ප්‍රේතියන්ගේ ආහාර අපි පිළිකුල් කියලා බැහැර කරන අපි සමාලාවට නහය වහගෙන අපි අහක බලාගෙන ඊයා කියලා මිනිස්සු නහය වහගෙන එතනින් යන්නේ. හැබැයි ප්‍රේත ලෝකයකට වැටුනොත් සතර අපායකට වැටුනොත් ඒ අකමැති දේවල් පවා කුසගිනි වේදනාව දරුණුකම නිසා ආහාර කරගන්න වෙන අවස්ථා ඉන්න පුළුවන්. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා මේ ප්‍රේත කොටස් හතර ගූත කාදක කියලා ප්‍රේත කොටසක්. ප්‍රේතවත්වෙත් එවැනි ප්‍රේතයෝ කීප දෙනෙක් ගැන සඳහන් වෙනවා. ඒ ප්‍රේතයන්ට කුසගිනි නිවා ගන්න තියෙන්නේ එකම දෙයයි කියනවා, අසූචි විතරයි කියනවා. ගූත කාදක කියන්නේ අසූචි ආහාර කරගනිමින් ජීවත් වෙන ප්‍රේතයෝ. එතකොට මේ කියන සෙම්සොටු ආහාර කරගන්න ප්‍රේතයන්ට, මලකුණු ආහාර කරගන්න ප්‍රේතයන්ට, අසූචි ආහාර කරගන්න ප්‍රේතයන්ට පින් අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැහැ. බොහෝ ප්‍රේතයන්ට පින් අනුමෝදන් වෙන්න බෑ ඒ අතර. ඊළඟට කටින් නික්මෙන ගිනි දැල් ආහාර කරගන්න. එතකොට කටින් මුළු ශරීරෙම ගින්දර පිට වෙන, සමහරුන්ගේ කටින් ගිනි දැල් පිට වෙනවා කියලා. අක්නි ජාල මුඛ කියලා එවැනි ප්‍රේත කොටසක් සඳහන් වෙනවා. ඒ ප්‍රේතයන්ටත් පින් ගන්න පුළුවන් කමක් නැහැ කියනවා. එතකොට ඔබ බලන්න මෙවැනි ප්‍රේතයෝ ගැන සඳහන් වෙනවා. දවසක් මුගලන් හාඳුරු ලක්කන මහරහතන් වහන්සේ සමග ගිජ්ජකූට පර්වතයෙන් පහළට වඩිනකොට දකිනවා අහසේ පාවිලා යන ඇඳගෙන ඉන්න වස්ත්‍ර ගිනි ගන්න, මුළු ශරීරෙම ගිනි ගන්න, ගිනි ජාලාවක් වගේ අහසේ පාවි පාවි යන ප්‍රේතයෝ ඉන්න. කෑ ගහනවා, විලාප දෙනවා, අහසේ පාවි පාවි යන. එතකොට මේ අක්නි ජාල කියලා ගිනි ජාලා වගේ ප්‍රේතයෝ විලාප දෙනවා, මුළු ශරීරෙම පිච්චෙනවා, ආයෙමත් පහළ වෙනවා. ගින්නෙන් පිච්චෙනකොට යම් වේදනාවක් දැනෙනවද, ඒ වේදනාවේ මුළු ශරීරෙම දැවෙනවා, කෑ ගහනවා, විලාප දෙනවා, හැබැයි මැරෙන්නේ. ඕපපාතික ශාරීරික ස්වභාවය එකයි. දැන් මිනිස්සෙක් නම් ඉනි තියාගත්තට පස්සේ පිච්චිලා මැරිලා යන. හැබැයි ඒ ප්‍රේත ලෝකෙ ගින්නෙන් දැවෙන ප්‍රේතයන් ආය ආයමත් ඒ විදිහටම පහළ වෙවි, ගින්නෙන් දැවි දැවි විලාප දිදී යනවා. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා ඉඳි කටු වගේ ඉතාම තියුණු රෝම කූප තියෙන ප්‍රේත කොටස් ඉන්නවා. ඒ වගේම සමහර ප්‍රේතයන් ඉන්නවා කියනවා කට පිහිටලා තියෙන ඉදි කට්ටක් වගේ පුංචි කටක්. ඒ වගේම විශාල බඩක් තියෙනවා කියනවා. එවැනි අයට කියන්නේ සූචිමුඛ කියන ප්‍රේත කොටස. ඒ අයටත් විශාල දුකක් විඳින, කුසගින්නින්ම විශාල දුකක්. දැන් හිතන්න විශාල බඩක් තියෙනවා, කුසගිනි එනවා. එතකොට ආහාර කරගන්න තියෙන කට නිකන් ඉදි කටු තුටක් වගේ පුංචි කටක් නම් තියෙන්නේ. කොච්චර ආහාර තිබුණත් කන්නවත් පුළුවන්. එතකොට මේ කර්මාන් රූපිය ලැබෙන ශරීරවල ස්වභාවය. ඊළඟට සමහර ප්‍රේතියෝ තණ්හට්ටික කියලා ප්‍රේත කොටසක් ගැන තියෙනවා. සා පිපාසාවෙන් පෙළෙන ආහාර ගැන පුදුම ආසාවෙන් පෙළෙනවා කියන. හැබැයි කන්න බොන ආහාරයක් පහළ වෙන්නේ නැහැ කියේ. උඩුබැලි අතට වැතිරිලා විලාප දිදී පෙරලි පෙරලි, හරියට දේශනාවේ තියන්නේ රත් වෙච්ච ගල් පර්වතයක් උඩට උණ බට දලු ටිකක් කපලා දැම්මා වගේ වේලිලා යනවා කියන. ඒ වගේ උඩුබැලි අතට වැතිරිලා කෑ ගහනවා, විලාප දෙනවා, පින් ගන්න බෑ කියන, කුසගින්නෙන් සාපිපාසාවෙන් පෙළෙන ප්‍රේතයන් කියන, තණ්හට්ටික කියන ප්‍රේත කොටස. ඊළඟට ගින්නෙන් මුළු ශරීරෙම දැවෙනවා වගේ කුසගින්නෙන් මුළු ශරීරෙම දැවෙන සුන්නිජ්ජාමක කියන ප්‍රේත කොටසක් ගැන සඳහන් වෙනවා. මුළු ඇඟම වේලිලා කරකුට්ටම් වෙලා තියෙන කියන, පිපාසෙනුයි කුසගින්නෙනුයි. හැබැයි මැරෙන්නේ, වේදනාවෙන් විලාප දිදී ඉන්නවා. ඊළඟට තමන්ගේම ශරීරයේ තියෙන රෝම කූප වලින් තමන්ම දුක් විඳින ප්‍රේතයෝ ඉන්නවා. එවැනි ප්‍රේතයෝ ගැන ලක්කන සංයුත්තේ සඳහන් වෙනවා තමන්ගේම ශරීරයේ ඉඳි කටු වගේ තියුණු රෝම කූප තමයි කියන පිළිහිලා තියෙන්නේ. ඒ රෝම කූප වලින්ම තමන්ගේම ශරීරේ වේදනාව විඳිනවා කියන. එතකොට මෙවැනි ප්‍රේතයෝ. ඊළඟට සමහර ප්‍රේතයෝ ඉන්න කියන විශාල ගල් පර්වත වගේ හැඩයෙන් යුක්ත ප්‍රේතයෝ. එතකොට ධර්මයේ සඳහන් වෙනවා ගල් ප්‍රේතයෝ, එහෙමත් නැත්නම් පබ්බතංග කියන ප්‍රේතයෝ හැටියට ධර්මයේ සඳහන් වෙනවා. ඊළඟට පිඹුරෝ වගේ ශරීර තියෙන අහසේ පාවි පාවි යන ප්‍රේතයෝ ගැන සඳහන් වෙනවා. දවසක් මුගලන් මහරහතන් වහන්සේ දකිනවා එවැනි ප්‍රේතේ. හිසේ ඉඳන් නැට්ට දක්වාම ගිනි ගන්න ප්‍රේතේ. යොදුන් 12ක් තරම් දිග පිඹුරෙක් වගේ ශරීරයක් තියෙනවා තියෙන්නේ. අහසේ පාවි පාවි යන විලාප දෙනවා. පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නම පහළ වෙච්ච කාලේ, ඒ කාලේ හිටපු බොහෝ අකුසල් කරපු මිනිස්සේ, ඔහු මොකද කරේ? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බොහොම ශ්‍රද්ධාවෙන් සුමංගල කියලා සිටුවරේ කදලා පූජා කරපු ගන්ධ කුටියකට ගිනි තියනවා.
අන්නේ අකුසල විපාකෙන් නිරේ වැටිලා දුක් විඳලා දුක් විඳලා පිඹුරෙක් වගේ ශරීරයක් ඇති ප්‍රේතෙක් වෙලා පහළ වෙනවා. එතකොට මේ පියවි ඇහෙන් අහස දිහා දැක්කා කියලා අපි කොච්චර ඇස් දෙකෙන් අහස දිහා බලාගෙන හිටියත් මෙවැනි ප්‍රේතයන් අහසි පාවි පාවි විලාප දිදී ගියත් ඒක දකින්න පුළුවන් දිවස් නුවණක් තියෙන කෙනෙකුට විතරයි. එතකොට එදා මොගලන් මහරහතන් වහන්සේ දකිනවා හිසේ ඉඳන් හටගන්න ගිනි ජාලාවෙම් නැට්ට දක්වාම ගිනි ගන්නවා කියන. අහසේ දරණ ගහ ගන්නවා, දිග ඇදිනවා, විලාප නගනවා, අහසේ පාවි පාවි යනවා කියන මේ ප්‍රේතය. එතකොට අපිට පේනවා මෙවැනි ප්‍රේත ශරීර ඇති දුක් විඳින අමනුෂ්‍යයෝ ඉන්නවා. ඊළඟට මහා වනාන්තරේ සමහර ප්‍රේතයෝ ඉන්න කියන මහ බල සම්පන්නයි මහිද්దిక කියන ප්‍රේතය. ධර්මයේ සඳහන් වෙන ඔන්න ඔය අතර ඉන්න පින් අපේක්ෂාවෙන් ඉන්න ප්‍රේත කොටස. ඒ තමයි අපි ඔය කියපු පරදත්තූප කියන ප්‍රේතයෝ. අනේ අපේ ඥාතීන් අපිට දැන් පින් දෙයි බලාගෙන ඉන්නේ. අනේ අපිව සිහි කළා දැන් පින් අනුමෝදන් කරයි. අනේ අපිට පින් ටිකක් දෙනවා නම් කියලා බලාගෙන ඉන්නේ. ඒ නිසා ඔබ ඔබේ මිය පරලොවගේ ඥාතීන් සිහිපත් කළා ඔබට පුළුවන් හැම වෙලාවකම දිනම ගැනගෙන ඉන්න එපා. හත් දවස බැරදුන යන්තම් හරි දවසක් වැරදුනොත් ඕක හරියනවද? එහෙම සමහරු හිතන තුන් මාසෙ ඒ දවසටම කරන්න ඕන. ඒ දවසට විතරයි එහෙම එකක් නැහැ. ඔබට පින් කරන්න පුළුවන් හැම වෙලාවෙම ඔබ ඒ අය වෙනුවෙන් පින් කරන්, පින් අනුමෝදන් කරන්. ඒ නිසා මිය පරලොව ගියේ ඥාතී පරලොව දුගතියකට වැටුණාට පස්සේ ඔවුන්ට කිසිම පිහිටක් පිළිසරණක් නැහැ. මේකයි සංසාර ගමනේ ස්වභාවය. තම තමන් රැස් කරගත්ත කර්ම විපාක අරගෙන යන සංසාර ගමන. දැන් ඔබට මේ දේශනාව ඇහෙනකොට හිතෙන්න පුළුවන් අපෝ කොහොමද දුකක් තියනවද? අයියෝ වගේ අපායකට නම් වැටෙනවට වැඩිය හොඳයි කිකි හිතෙන්න පුළුවන්. නමුත් පින්වතුනි අපි මේ කියපු සතර අපායවල් මහගෙදර කරගෙන ආපු සංසාර ගමනක් අපිට තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සසරී ඉපදී ඉපදී යන සත්වයා වැඩිපුරම නිරයේ තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ අසුරාපායයි තමයි කියනවා ගෙවන්. ඒක හරියට මහ ගෙදර ජීවත් වෙනවා වගේ. දැන් ඔබ හිතන්න මෙහෙම, ඔබ ඔබේ ජීවිතේ වැඩිම කාලයක් ගෙවන්නේ ඔබේ ගෙදර, මහ ගෙදර. ඔබ ජීවත් වෙන නිවස කලාතුරකින් සමහර ලාවට ඔබ ඔන්න යනවා, රස්සාවට ගියත් හවස වෙනකොට ගෙදර එනවා. එක්ක බඩු මුට්ටු ටිකක් ගේන පොළට හරි කඩේකට හරි යනවා. ඒ බඩු ටික ගත්ත ගමන් ඉන්නේ ගෙදර. නෑ දෑ ගෙදරක ගියත් හිත තියෙන්නේ ගෙදර. සමහර ලාවට දවසක් ඉඳි කියන නිසා දවස් දෙක තුනක් ඉඳි කොහේ ගියත් ගෙදර තරන්න නැහැ කියලා මිනිස්සු කියන්නේ. එතකොට අපිට පේනවා අපේ හිත අර කාලයක් ජීවත් වෙන මහ ගෙදර තමන්ගේ නිවසට හිත ඇදිලා යනවා වගේ සංසාරික සත්‍යයා වැඩිපුරම ඇදෙන්නේ සතර අපායයි තමයි කියන්නේ. එහෙමනම් ඔබත් මමත් මේ බණහන සියලු දෙනාමත් මේ දීර්ඝ සංසාර ගමනේ ඉපදී ඉපදී ආවේ දිව්‍ය ලෝක මනුස්ස ලෝක දෙකේම සැප විඳ විඳ ආපු ගමනක් නෙමෙයි අපිට තියෙන්නේ. අපි සියලු දෙනා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකින්නේ මේ සංසාරික සත්‍යයා සතර අපායෙම මහගෙදර කරගෙන යන ගමන. ඒ නිසා අපාය බය දකින්න, මේ අපායවල ගැන සිහි කරන්න සිහි කරන්න, මේ භයානක අපායේ ස්වභාවය මෙනෙහි වෙනකොට තමයි යාට දුක ගැන තේරෙන්න ඕනේ සද්ධා උපදින්න නම්. උපනිෂ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ දුක්ඛූපනිසා සද්ධා. සද්ධාවට මූලික වෙන්නේ, සද්ධාව ඇති කරගන්න උපකාර වෙන්නේ සංසාර දුක. නිරය ගැන නිරිසත්‍යයන් විඳින දුක, තිරිසන් ලෝකේ තිරිසන් සතුන් විඳින දුක, ප්‍රේත අපායේ ප්‍රේතයන් විඳින දුක් ගැහැට, අසුර අපායේ තුල මේ අසුර අපායේ වැටිච්ච සත්‍යයන් විඳින දුක, මෙන්න මේ සතර අපායගත සත්‍යයන් විඳින දුක. ඒ විතරක් නෙමේ මනුස්ස ලෝකේ ඉපදුණා ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. දැන් ඔබ හිතන්න සුගතියක් කියන මනුස්ස ලෝකෙ ඉපදිච්ච ඔබට ප්‍රශ්න නැද්ද? අපාය පැත්තක මිනිස්සුන්ගේ ජීවිතවල ගත්තොත් කොච්චරනම් මෙරි මෙරි උපදින. ඇයි අපි මෙහෙම දුක් විඳින්න ඉපදුනේ කියලා අහනවා. මොකද්ද අපි කරපු කර්මය? අනේ මෙරිලවත් යන්නේ නැණි කිය කිය මිනිස්සු තමන්ගේ ජීවිතේ එදිනෙදා එන ප්‍රශ්න ගැටලු එක්ක මිනිස්සු කොච්චරනම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේට තමන්ට තමන් සාප කර කර දුක් විඳ විඳ ජීවත් වෙනවා. මෙරිලවත් යන්නේ නැණි කිය කිය. එතකොට අපිට පේනවා සුගතියක් කියන මනුස්ස ලෝකෙත් මෙහෙම දුකක් නා. සතර අපායතාව කොහොමද? ඒ නිසා අපිට බේරෙන්න තියෙන එකම දේ ධර්මයේ පිහිටන එක විතරයි. ඒ ධර්මයේ පිහිටන්න නම් තුනුරුවන් ගැන සද්ධාව ඇති වෙන්න, මේ ධර්ම මාර්ගය ගැන, ගැලවෙන මාර්ගය ගැන, බුදුරජාණන් වහන්සේ ගැන, මේ ධර්මයේ අවබෝධ කරලා සංසාර දුකෙන් මිදෙච්ච හේතු මහරහතන් වහන්සේලා ගැන සද්ධාව උපදින්න නම් සතර අපාය ගැනම හිතන්න, අපායේ බයම දකින්න.
භයානක සංසාර ගමනේ ස්වභාවයම සිහි කරන්. ඒ නිසා තමයි දුක්ඛූප නිසා සද්දා සංසාර දුක ගැන වැටහෙන්න වැටහෙන්න යාට සද්ධාව බලවත් වෙනවා. ඒ දුක ගැන තේරෙන කෙනා කල්පනා කරනවා මේ භයානක සංසාර දුකෙන් මිදෙන්න මට බුදුරජාණන් වහන්සේ ඇරෙන්න වෙන සරණක් නැහැ. ඒ නිසා මේ භයානක සසර දුකින් මිදීම පිණිසම මං මේ කිසිම ගුරුවරයෙක්ගේ උපදේශයක් නැතුව උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සියලු දුකින් මිදිච්ච ලෝතුරා බුදුරජාණන් වහන්සේවම මගේ ගුරුවරයා හැටියට පිහිටවාගෙන මං අවබෝධයෙන්ම බුදුන් සරණ යනවා කියලා තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේව සරණ යන්නේ. මේ භයානක සංසාර දුකින් මිදීම පිණිස නිවන් මඟ පෙන්නන එකම ශාස්ත්‍රවරයා කියන අදහසට ඇවිල්ලා ඊළඟට මේ භයානක සංසාර දුකින් මිදෙන්න සතර අපායෙන් මිදෙන්න ඒ එකම මාර්ගය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මීම මං පිහිට කරගන්නවා. ඒ ධර්මීම සරණ යනවා. ඒ ධර්මීම මං අනුගමනය කරනවා කියන තැනට ඇවිල්ලා තමයි ධම්මං සරණං ගච්ඡාමි කියලා එයා ධර්මයේ සරණ යන. එයාට වෙන සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වර. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වර. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වර. එයාට බුදුරජාණන් වහන්සේගේ සරණ ඇරෙන්න ධර්මයේ සරණ හැරෙන්න. ඊළඟට සංඝයාගේ එයා බලනවා මේ මාර්ගය අනුගමනය කරලා ඒ ධර්ම මාර්ගය අනුගමනය කරලා සංසාර දුකින් මිදිච්ච රහතන් වහන්සේලා සෝවාන් සකදාගාමි අනාගාමි ආදී මහරහතන් වහන්සේලා මාර්ගඵල ලැබපු ශ්‍රාවකයෝ ලක්ෂ ගණන් කෝටි ගණන් පහළ වෙලා තියෙනවා අතීතේ. එහෙමනම් මේ මාර්ගයේ ගමන් කර ප්‍රතිඵල ලැබෙනවා. මමත් උන්වහන්සේලා අනුගමනය කරගෙන මේ මාර්ගයේ ගමන් කරනවා කියන තැනට ඇවිල්ලා තමයි සංඝං සරණං ගච්ඡාමි කියලා මේ තමන් ගමන් කරන මාර්ගයේ පෙර ගමන් කරුවන් හැටියට ඒ ශ්‍රාවක සංඝයා සරණ යන. ඒ විදිහට අවබෝධයෙන් තිසරණයට එන්න පුළුවන් නම් අන්න එතනින් එහා ඔබට දියුණුවක්මයි. සංසාර දුක සතර අපායේ බය දකිමින් අවබෝධයෙන් තිසරණේ පිහිටන කෙනා අවබෝධයෙන්ම සිල් රකින්න බණහන සද්ධා දීගුණ ධර්ම දියුණු කරගෙන ධර්මයම අවබෝධ කරගන්න මහන්සි ගන්න. අන්න එහෙම තමයි මේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ හැම දිනාටමත් අවබෝධයෙන්ම මේ ධර්මයේ දියුණු කරගෙන සද්ධා දීගුණ ධර්ම ඇති කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙන්නට අප නාලිකාව subscribe කර bell icon click කරන්න.